සුබ උදෑසනක් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා පැමිණිසෙන සියලුම ආදරණීය මව්වරුන්ට පියවරුන්ට විශේෂයෙන් කමල් සහබන්දු ගුරුතුමන් ඒ සංවිධායක මණ්ඩලයේ සමාජික මහතුරුන් ආරාධිත අමුත්තන් ලෙස පැමිණි සනත් ගමගේ මහත්මයා එතුමාගේ බිරිඳ ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ගුණවර්ධන මහතා නියෝජනය කිරීමේ පැමිණි පොලිස් නිලධාරීතුමනි අනිත් පොලිස් නිලධාරීවරුනි විවිධ අංශ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වන සියලුම ප්‍රභුවරුනි ආරාධිත අමුත්තනි ගුරුවරයෙක් කලක් තමගේ ගෝලයෝන්ගේ දක්ෂතා බලනවා ගුරුවරයාගේ දක්ෂතා ගෝලයන්ට කියලා දෙනවා ෆර්ඩිනන්ඩ් රූස්වෙල්ට් කියන ඇමරිකානු ජනාධිපතිවරයා කිව්වා ගුරුවරයෙක් කියලා කියන්නේ ළමුන්ට සිතන්ට පුරුදු කරන කෙනෙක් මිස තමා දන්නා දේ උගන්වන කෙනා නෙවෙයි කියලා අද සමාජයේ දියුණුවයි දැන් ඔබ මම අවුරුදු 45ක් 50ක් 60ක් ඔය අතර තමයි ඔබ ඉන්නේ දැන් මට අවුරුදු 48ක් වෙනවා දැන් මේ මම 48ක් වෙනවා මගේ වයසේදී මගේ තාත්තා අවුරුදු 48ේදී තාත්තා දන්න දේට වඩා මම දන්න දේ වැඩි තාත්තට අවුරුදු 48 දැනගෙන හිටපු දේට වඩා මම දන්න දේ වැඩි හිතන්න මගේ දරුවා අවුරුදු 48 වෙනකොට අපි දෙන්නට වඩා දන්න දේ වැඩි එහෙනම් ඔබ ඔබේ දරුවා දැන් අවුරුදු 16ක 17කනේ අවුරුදු 16ක 17ක ඔබේ දරුවා දන්න දේ මතක තියාගන්න ඔබ අවුරුදු 16දී දන්න දේට වඩා වැඩි එහෙනම් ඔබට බෑ උන් තම්බන්න ඒක ටිකක් අමාරු වැඩක් ඔබ හිතනකොට උන් දහපාරක් හිතලා ඉවරයි එකින්ද ඔන්න ඔය පරතරය ඔබ තේරුම් ගන්න ඔබ කොයි වෙලාවත් කියන්න එපා උඹට වඩා මම දන්නවා මම කියන එක අහපන් කියලා දරුවෝ බල කරලා හදන්න බෑ ඔබ ඔබේ දරුවන්ට හොඳ පරිසරයක් නිර්මාණය කරන්න සමහර අම්මලා තාත්තලා දරුවෝ ඉස්සරහ කුණු හරප කියනවා දරුවෝ අරවාගෙන ඉන්න සමහර තාත්තලා ඉන්නවා දරුවට තමයි කියන්නේ ගිහිල්ලා අරක්කු බාගේ අරන් වරෙන් බොන්න කියලා නැත්නම් කසිප්පු කාලා අරන් වගෙන බොන්න කියලා නැත්නම් සිගරට් එක බීඩි අරන් වරෙන් බොන්න කියලා එහෙම කියලා බලාපොරොත්තු වෙනවා තමා ගෙදර ලංකාවේ හොඳම දරුවා වෙයි කියලා එහෙම වෙන්නේ නැහැ අර චීන කියමනක් තියෙන ඔබ හරියට පොරව කොටන්න හරියට වතුර බඳින්න හරියට පොර දාන්න හරියට පැල හිටවන්න ඔබට හොඳ ආස්වන්නක් ලැබෙනු ඇත ඒත් ඔබ කිසිදා හොඳ ආස්වන්නක් ගැන නොසිතන්න හොඳ ආස්වන්නක් ගැන හිතන්න එපා තමාගේ ඩියුටිය වෙලාවට කරන්න ඔබට හොඳ ආස්වන්නක් ලැබෙනු ඇත දරුවන්ට හොඳට පොත් කියවන්න දෙන්න මම ආයෙත් පස්සේ මේ රිචඩ් පත්‍ර පුස්තක රුපියල් ලක්ෂ 50කට පොත් අරන් දුන්නා මම පැමිලි පෙට්ටියක් දාලා තිනවා දරුවනේ ඔබට අවශ්‍ය පොත් ඕන ලියන මේ පැමිලි පෙට්ටියට දාන්න කියලා මාසෙර සැරයක් මම ඒක විවෘත කරනවා විශ්වාස කරන්න පොතයි දෙකයි ළමයි ඉල්ලලා තියෙනවා අද පොත් කියවන ළමයි නෑ කනගාටු කියන අද පොත් කියවන ගුරුවරුත් නෑ දැන් ඔය ගුරු ගීතය කියන පොත කවුද කියවුවේ ගුරුවරු කියලා කිව්වොත් සිංහල විෂය කරන ගුරුවරු කරලා ඇති බහුතරයක් ගුරුවරු කියවලා නෑ ඇයි අවශ්‍ය නෑ මොකටද ඔබ කියවන්නේ නිකන් බොරුවට කාලේ නාස්ති කරන්න ඕනේ නමුත් ඒවෙන් අපිට ගන්න ගොඩක් දේවල් තියෙනවා අර රූස්වෙල් කිව්වා වගේ දරුවන්ට හිතන්න පුරුදු කරන්න පුළුවන් දේවල් මේ පොත්වල තියෙනවා මේ ලෝකේ මම දැක්ක හොඳම ලියුම තමයි තාත්තා කෙනෙක් පුතෙකුට ලිව්ව ලියුම ඒ ඒබ්‍රහම් ලින්කන් කියන ඇමරිකාවේ ශ්‍රේෂ්ඨ ජනාධිපතිවරයා තමගේ පුතා පෙරපාසලේ ගුරුවරයාට බාර දෙන්න එක්කන් යනකොට පෙරපාසලේ ගුරුවරයාට දීපු ලියුම ඔබ කියවන්න ඒ පොත තියෙනවා නොහඳුනන ලින්කන් නමින් ගාමිණී කුමාර විතාන කියලා මේ ගාල්ල ඉන්න සුවිශේෂී ලේඛකයෙක් ලියපු පොතක් මේ ඇලපාර යනකොට තියෙනවා ලහිරු පොත්තල කියලා ඔබ ගිහිල්ලා ඒ පොත අයිලන්න පොත ඇති මේ ළඟදි පොත් හතක් එකපාර එළියට දැම්මා හෝල්ඩි ගෝල් ශාලාවේ මාත්‍රික ප්‍රධාන අමුත්තෙක් විදිහට ගියා ඒ පොතේ තියෙනවා පළවෙනි පිටුව පෙරලනකොටම ලින්කන් මහත්මයා ඇමරිකාවේ ජනාධිපතිවරයා තමගේ පුතාව එක්කගෙන ගිහිල්ලා මුල්ගුරුතුමාට දෙනකොට දීපු ලියුම ඔව් පුතාගේ ගුරුවරයාට යවන ලියුමේ තියෙනවා ලස්සන වගන්ති දෙක තුනක් මගේ දරුවාට ගුරුතුමනි මගේ දරුවාට ගහකොළ වැලේ පාට පෙන්වන්න උගන්වන්න ඇලදොලේ සුන්දරත්වය ගැන කියලා දෙන්න මගේ දරුවාට පරිසරයේ රස විඳින හැටි කියලා දෙන්න අවසානයේ කියනවා අනේ ගුරුතුමනි පුළුවන් නම් මගේ දරුවාට වංකව හොරකමින් වංචාවෙන් උපේන ඩොලර් 5ට වඩා දාඩියේ මහන්සියෙන් අවංකව සොයන ඩොලරේ වටිනාකම ගැන කියලා දෙන්න එතනින් තමයි හොලිපිය නවත්තන්නේ බලන්න හොරකමෙන් වංචාවෙන් හොයන ඩොලර් 5ට වඩා අවංකව දාඩිය මහන්සියෙන් හොයන ඩොලරේ වටිනාකම වැඩි කියන එක කියලා දෙන්න. ඒ කියන්නේ කවුද ඇමරිකාවේ ජනාධිපති. ඉතින් එම දරුවා ගැන හොයපු තාත්තලා ඉන්නවා. දරුවන්ට ඕන පැත්තකට යන්න උපදෙන්න. ලෝකේ අර හිඟ දේවල් තමයි මිද.
කළුගල් කිව්බ් එකම රුපියල් 9000ක් වෙයි චූටි මැණිකල රුපියල් ලක්ෂ 900ක් වෙයි හිඟ වෙනකොට වටිනාකම වැඩි ඒක ආර්ථික විද්‍යාවේ සිද්ධාන්තයක් ස්කැසිටි ෆෝ මෝ වැලියු හිඟ වෙන්නේ එක වටිනවා වැඩි ඉතින් අපි හිඟ දේවල් නිර්මාණය කරන්න ඕනේ වටිනකමක් තියාගන්න ඉතින් ඔබේ දරුවන්ට ඔබ දෙන්න ඕනේ වටිනා දේවල් ඔබේ දරුවන්ට ඔබ ආදර්ශයක් දෙන්න ඕනේ කවදාවත් ඔබ ඔබේ දරුවන්ට අවංකකම නිවැරදිකම කියා නොදී හොඳ දේවල් අපේක්ෂා කරන්න එපා. දරුවන්ට යන්න ඕන මාර්ගය යන්න දෙන්න. දරුවෝ කියන්න පුළුවන් තාත්තේ මම කැමති සංගීතඥයෙක් වෙන්න. ඉඩ දෙන්න. ඔබ විශ්වාස කරනවා මගේ ලොකු දරුවා මට කියලා දෙන්නේ මොකද්ද කියලා. එයා ඉගෙන ගන්නවා. තාත්තේ මට chef කෙනෙක් වෙන්නයි ආස. කෝකියෙක් වෙන්නයි ආස. මම කප් කරන්න. ඔබ hina වෙයි නගරාධිපති පුතා කෝකියෙක් වෙනවා කිව්වා. අද මේ ලංකාවේ එක පුද්ගලයෙක් ඉන්නවා ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් ඔව් ලෝක හැම රටකම වගේ ගිහිලා තිනවා උන්ට වෙලාව නැහැ ආරාධනා අනුව යන්න ඒ තරම් ඔහුගේ කැම ගන්න විශාල පිරිසක් මේ රටට එනවා සමහර අය ඇවිල්ලා වෙන හෝටල් වල නැවතිලා ඔහු වින්න හෝටලෙට එනවා රැයට කම ගන්න ඔබ දන්නවා කවුද ඒ කියලා පබලිසිල් මං ජර්මනිය ගියලා ෆ්‍රුටන්බර්ග් කියන නගරේ ඒක රෙස්ටෝරන්ට් එකකට මම කන්න ගියා ගියලාවේ ඒ රෙස්ටෝරන්ට් එකේ ලස්සන දෙයක් මම දැක්ක ලෝකෙ ඉන්න සුවිශේෂී chef ලගේ සූපර් වේදීන්ගේ ඡාය රූප දාලා තිබුණා විශ්වාස කරන දෙවනියට හිටියේ පබලි සිල්වාගේ ෆොටෝ එක මට ඇස් දෙකට කඳුළු ආවා ඒක දැක්කම මම කන්නතුවේ වට හිටු මගේ යාළුවන්ට කොහමද අපේ රටේ මිනිස්සෙක් මම දන්නවා මේ මිනිස්සයා මෙතනට ආවිල්ලා අහංගිඩියා මම දවසක් කතා කරනවා මම කතාවත් බොහොම ඉහලින් අගේ කරා මෙතන ඉල වාඩිලා අහංගිඩියා මම මෙතෙන්දි කිව්වා එතුමාට ඔබතුමාගේ ඡාය රූපේ මම දැක්ක ෆ්‍රින්බර්ග් වලදී ජර්මනියේ ප්‍රදර්ශනය කළා දිනවා කියලා විශ්වාස කරන මම නගරාධිපති විතරම එතුමාට සර් කියලා කතා කරේ නගරාධිපති කියන මම කෝකියට සර් කියන ලැජ්ජ වෙන්න ඕනේ නැහැ මොකද ඌ ජාත්‍යන්තර කීර්තියක් අපිට අරන් දීපු නිසා අපේ අම්මලා තාත්තලා සර් කියන්නේ කාටද වැඩ කරන තුට්ටු දෙකේ හාල් පාරුවන්ට එයි මේ සර් කියන්නේ නොකරි පටු දෙයක් අපේක්ෂා තමන්ට වඩා උගත් නැත්නම් තමන්ට වඩා බුද්ධිමත් නැත්නම් තමන්ට වඩා මේ රටට සේවයක් කළ නැත්නම් වැඩක් කළ නැත්නම් කවදාවත් උන්න මොකක් වුණත් කමක් නැහැ සර් කියන්න එපා. සමහරට මටත් මේ දේශපාලනයේ සමහර තනතුරු ගැලවෙන්න බලපාපු කාරණා තමයි යෝග. හැබැයි මම සර් කියනවා මට වඩා උගත් අය. මම මහපාර මැද්දේ වඳිනවා මට වඩා උගත් අය. අදත් මම මේ ගාල්ලේ වඳින ගුරුවරු දෙන්නෙක් කියන මට විශ්වවිද්‍යාල උගන්වපු කතිකාචාර්යවරයෙකුයි උසස් පෙළ උගන්වපු ගුරුවරයෙකුයි. මහපාර මැද්දේ මම වඳිනවා. දැකලත් ඇති ඔබ සමහර විට. මොකද අපි ගෞරව කළ යුතුතර ගෞරව කරන්න ඕනේ. පෙරියුත්තට පුදන්න ඕනේ. අන්න එතකොට තමයි අපේ සමාජයේ හරි ආදර්ශයට ගන්නෙ. මම කමල් සාබන්දු මගේ ශිෂ්‍යයා කිව්වේ සර් අද අම්මලා එනවා මගේ ළමයින්ගේ අම්මලා කියලා තියනවා කියලා දරුවන් ටිකක් අම්මලට කීකරු නැහැ කියන කාරණාව. ඔය කීකරු නොවෙන්න හේතුව බලන්න. කීකරු නැත්තම් එතන ඉඳන් උත්තර දෙන්න යන්න එපා. කීකරු නොවෙන්න බලපාපු කාරණේ හොයන්න. කොතරද කීකරු නොවුනේ? අන්නේකට පුළුවන් නම් බෙහෙතක් දෙන්න. ළමයා ළඟට අඬ ගහන ඔළුව අත ගාලා පුතේ මෙහෙමයි පුතේ අපිට තියෙන සල්ලි මෙච්චරයි ශක්තිය මෙච්චරයි පුතා ඔය කියන දේ අපිට කරන්න බෑ රත්තරන් පුතේ. උදා ඉගෙන ගන්න කියලා ආදරෙන් කියන්න. ආදරෙන් දහපාරක් කමු එකපාරක් කරි අහනවා. ඔය ජීවිතේ දුක් විඳලා ජීවිතේ දිනාගත්ත මහා වීරයන්ගේ පොත් කියවන්න දෙන්නේ ළමයින්ට. පොත් කියවන්න බැරි නම් ඒ පොත ඕගොල්ලෝ කියලා ඒ කතන්දරේ පොඩිය කාට කියන්නේ? ඔබේම කියන ළමයින්ට දෙන්න මේ රටේ දුක දිනලා ජයගත්ත මිනිස්සු ලෝකේ ඉන්නවා සුවිශාල පිරිසක්. විශාල පිරිසක් ඉන්නවා. එම්බ්‍රාම් ලින්කන්ගේ ජීවිත කතාව කියවන දෙන ළමයින්ට. දර පලන්නෙක්ගේ මිනිහෙක් පුතෙක් දර පලන්නගේ පුතා කිලෝමීටර් 77ක් දිනපතා එනවා. තමාගේ යාළුවා ගෙදරට පොත ඉල්ලගෙන ළඟ තියෙන ගෑස් ලාම්පුවෙන් බලලා ආයි පොත යාළුවාට දීලා 77ක් ආයි ගෙදර එනවා. ගිනියම් වැස්සේ මහ වරුසාව ඉගෙන ගන්නවා. ඇමරිකාවේ ජනාධිපති වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ජීවිතය හදාගන්න හොඳම කියවන. අපි උපදිනකොට දුප්පත් වීම අපේ වරද නෙවෙයි. අපි මැරෙනකොට දුප්පත් නම් ඒක සම්පූර්ණයෙන් අපේ වැරද්ද කියලා. එහෙනම් ඔබ දුප්පත්කමට කූල්ලන්න එපා. දුප්පත් වෙලා ඉපදුනායි කියලා දුප්පත්කමෙන් ජීවිතය අවසන් කරන්න ඕනේ නැහැ. ඔබේ දරුවන්ට මම අර පෙර කිව්වා වගේ උන්ගේ නිර්මාණයන් හඳුනාගෙන ඉස්සරහට යන්න දෙන්න. මොකද මගේ ලොකු දරුවා කැමති කියලා උයන කෙනෙක් කෙනෙක් මං ගවෙන්න. අපිට ඕන තැන් වලට දරුවෝ යවන්න හැදුවොත් මුඟක් වෙලට දරුවෝ එතනට යන්නේ. වැරදිලාවත් ඒ තැනට අපි දරුවා බලෙන් යවන්න හදලා දරුවට එතනට යන්න බැරි වුණු දවසට දරුවා ආයි හැරිලා ගහන්නේ අපිට දුවන්න.
බල තමයි මගේ අනාගතේ කෑවේ කියලා. ඒකෙන් අපි දරුවට හොඳ නරක මොකද්ද කියලා කියලා දුන්නොත් හොඳටම ඇති දරුව හරි පාරේයි. හැබැයි දරුවව ගවේෂණය කරන්න. දරුවව මොනිටර් කරන්න. දරුවව අධීක්ෂණය කරන්න මොනවද මෙයා කරන්නේ? ඒක විතරමත් වැදගත්. දරුවට කැමති දේ කරන්න දෙන්න. සමහර අය ඉන්නවා බිත්තිවල චිත්‍ර ඇඳපු කොල්ලෝ අම්මලා ගහලා අඳින පාතවත් බිත්ති පේන් කරන්න මට සල්ලි නැහැ කියලා දරුවාගේ නිර්මාණය වෙන්න ගිය මහා දැවැන්ත කලා නිර්මාණශීලීත්වයේ ශුන්‍ය කරපු අම්මලා ඉන්නවා. එක හාමුදුරු කෙනෙක් හිටියා මේ මාපලගම් පැත්තේ පොඩි හාමුදුරුව හැමදාම නායක හාමුදුරු වෙනකොට පොඩි හාමුදුරුව සිවුර උස්සගෙන අඳිනවා අඟුරු කෑල්ලෙන් පන්සලේ බිත්තිය චිත්‍ර. නායක හාමුදුරු බැන්නේ නැහැ. මොකද්ද විපුල සාරෝ කරන්නේ? අම චිත්‍ර අඳිනම අවසර ඇඳපන්. ඊට පස්සේ මැටිගුලි අරගෙන පොඩි පොඩි රූපයන්ද ඇඹුවා. කමන්නේ අඹපන්. උඹේ ආසාව අවසානයේ ලෝක පූජිත නිර්මාණශීලී කලාකරුවෙක් බවට පත් වුණා. ඒ පොඩි හාමුදුරුවෝ අවසානයේදී මහා දැවැන්ත කලාකරුවෙක් බවට පත් වෙනවා. මාපල ගම විපුලසාර කියලා. බහලා ඇති. ඒ ස්වාමීන් වහන්සේගේ නම ඉතිහාසයේ ලියවෙනවා. හැබැයි මහා දැවැන්ත වූ ධර්මදේශකයන් වහන්සේක විදිහට නෙමෙයි කලාකරුවෙක් විදිහට. ලෝක නිර්මාණය වෙන්නේ මිනිස්සු මට මේවා කියන්න පුළුවන් ගොඩාරියක් අය ඉන්නවා. ඉතින් ඔබ ඔබේ දරුවන්ට නිර්මාණශීලීත්වය කියලා දෙන්න. අවංකකම ගැන කියලා දෙන්න. ඉඳලා හිටලා බඩගෙන ඉන්න පොඩ්ඩක් කියලා දුන්නට කමක් නැහැ. හොඳ පරිසරයක් දරුවන්ට නිර්මාණය කරන්න. පොත්පත් ටිකක් ගෙනලා දෙන්න කියවන්න. පුතේ මේක කියවන්න කියලා කියන්න. නැත්නම් ඔබ කියවල හරි මේක අහන්න කියලා කියන්න. මගේ අම්මා තවමත් මට මතකයි සනීපනේ ඇතුළේ මම ඉන්නකොට ඔළුව අතකක අම්මා අපිට කතන්දර කියනවා. ඒ කතන්දර නිසාම අපි ඔළුව එකක් කොම නැති වෙනවා උණ බහිනවා අපිට නිින්ද යනවා සුන්දර විදිහට. එදා රාත්‍රියේ තමයි අපි හොඳටම නිදාගත්ත දවස කියලා අපිට දැනෙන්නේ. එහෙම මව්වරු අපිට හිටියා. ඉතින් ඔබ ඔබේ දරුවන්ගේ මුළු ජීවිතේම කැප කරලා තිනවා මම දන්නවා. පියවරු දරුවෝගේ මුළු ජීවිතේම කැප කරලා තිනවා. සමහර පියවරු දැඩි මානසික පීඩනයට ලක් වෙලා තිනවා දරුවෝ හින්දා. ඒවා ස්වභාවයෙන් වෙන දේවල්. ඒවට සමාව දීලා වෙච්ච දේවල් වුණා ඉස්සරහට යන්න පුළුවන් දෙයට දරුවන්ගේ යොමු කරගන්න බලන්න. ඉතින් ඔබේ ගුරුවරු දරුවෝ හොඳ දැනකට ඇවිල්ලා තිනවා. මොකද මට කමල් සාමන්තු මහත්මයා කිව්වේ සර් මේ දරුවෝගේ ආදරේ පොඩ්ඩක් අම්මලට අඩුයි. ඒක පොඩ්ඩක් කතා කරන්න පුරුවන් නම් හොඳයි කියලා. මේකයි අපිට කෙනෙක් ආදරේ නොකරට ගමන්නේ අපි ආදරේ කරන්න. හුඟක් වෙලාවට අපිට ආදරේ ලබන්න පෙරලා අපි ආදරේ කළ යුතුයි. නමුත් අපිට ආදරේ කරන්න පුළුවන් නම් අපේ දරුවන්ට පෙරලා නැවතේ දරුවෝ අපිට ආදරේ කරයි. දරුවන්ට අද ගෙදර ගිහිල්ලා වෙනදරට ආදරේ කරන්න. දරුවන්ට වෙන ප්‍රශ්න ඔළුවට දාන්න එපා. දරුවන්ගේ ප්‍රශ්න හැංගීම් තේරුම් ගන්න. මම කියන ඔබේ වයස අවුරුදු 16දී ඔබ දන්න දේනවා ඔබේ දරුවා දන්න දේ වැඩිය පරතරේ තේරුම් ගන්න. ඉතින් මේකා දැන් ඉන්නවට වඩා අපිට දැන් ඔය නෝනත් ඒ කතා කරන තාත්තලා අම්මලා අපේ වයසට වඩා කොල්ලා දන්නවා වැඩි. එහෙනම් කරන දේවල් පරිස්සමෙන් ආදර්ශමත් වෙන විදිහට හැසිරෙන්න. වචන පරිස්සමෙන් පාවිච්චි කරන්න. අද මේ දරුව හොඟාක් නොමග ගිහිලා තියෙන දරුවන්ට ආදරේ නැති එක. ඔය හිප්නොටයිස් කරොත් මෝහනීය කරෝතින් දරුවන්ව මනෝවෛද්‍යුරු කෙනල්ලා හැම දරුවෙක්ම ගියයි අද මට මේ කලකිරීම තියෙන මගේ අම්මගේ තාත්තගේ ආදරේ නැති නිසා. දරුවන්ට ඔබේ ආදරේ දෙන්න හරියට. දරුවන්ගෙන් පලිගන්න යන්න එපා. දරුවන්ට ඉලක්කයක් දෙන්න ඕන තරකට දරුවෝයයි. මොකද ඉලක්කය තමයි දරුවන්ට අපිට මෙහෙවන්න පුළුවන් එකම දේ. දරුවන්ට කැමති ඉලක්කයක් නිර්මාණය කරගෙන යන්න දෙන්න. මොකද මේ රටේ හැම තනතුරකටම ඉස්සරහට තැනක් තියෙනවා මතක තියාගන්න. දොස්තර මාතුරු විතරක් නෙවෙයි, ගුරු විතරක් නෙවෙයි, ඉංජිනේරු විතරක් නෙවෙයි, පරිකරණ ශිල්පීන් විතරක් නෙවෙයි, ක්‍රිකට් ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි, දේශපාලකයෝ විතරක් නෙවෙයි, මේ රටේ කක්කුසි යෝජනේ කාටත් ඉස්සරහට තැනක් තියෙනවා. ඒ හැම කෙනෙකුටම ඒ තැනට යන්න පුළුවන් නිර්මාණයක් ඔබ ඉදිරිපත් කිරීමක් තමයි ඔබ කරන්න ඕන මේ දරුව හරහා. එහෙමනම් අද දින මට මේ අවස්ථාවට සහභාගී වෙලා වචන දෙකක් කතා කරන්න නගරාධිපතිවරයා විදිහට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් මම ස්තුතිවන්ත වෙනවා. රාජකාරී බහුල අවස්ථාවක් අද මගේ දින දර්ශනයේ. පොයි දවස වුණාට වැඩ රාජකාරි ගොඩක් දෙනවා. තව ටිකකින් මම කොළඹ ඉන්න ඕනේ. ඉතින් ඒ தත්ත්වය තුළ මට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මම මගේ ශිෂ්‍යෙක් වගේම ප්‍රවීණ ගුරුවරයෙක් වන කමල් සාබන්දු මහත්මයාට මගේ ස්තුතිය පුද කරනවා. වාසනාවන්ත අනාගතයක් සුබ අනාගතයක් ඔබ සැමට ප්‍රාර්ථනා කරනවා.